ුවන් සරණයි දෙව පිහිටයි සිත් සුවපත්වයි සතුනට පත්වීමෙන් ගතේ ලෙඩ බොහොමයක් සුව වනුබ ප්‍රාථමිකව පෙන්න්නන අපේ වැඩසරහනයි බණ්ඩානනායක ජා්‍යන්තන සම්න්ත්‍ර ශලාාවවෙදදිී පැවැත්වෙන සිත් සුවය සත් සंगය බොහෝ දෙනා යදද ගෙනවා මේත් එවන් අවස්ථාවක් මේ රෝගයාගේ පාදයට විසබීජයක් ඇතුළුවීමෙන් ඒ පාදේ ක්‍රියා විරහිතවී දැඩි වේදනාවකින් ඇවිදීමට අපහසුව ප්‍රෝධ පුටෝකිනයුම් පිහිට ු मिहिनी बुद्ध दिवाकर नमामि सुमधुर दम दिवाकर नममि श्रावक सङ्घ दिवाकर नमस्कार वेवा। තුන් ලොවග තැන මාමනිනානන් තු ලොවටම දිසු තුල් අනිවාරම වේරෙනෝ සහිපෙන අයකු දෝන්න ඔන්න ඔන්න නිරෝගිල මටවිල් ලගට මාස්පුල පෙ අනිවාර ග ම අත්වන ගල්ල පෙරලුවත් කිසිවෙෙක්ම වනසනු බැරිි නාමයි මේ නමාමී හිමියනි බුදධ වි

එඒ ම හොඳ වෙන්න ති හො ටික්ලයි හ ට කල් යනබෝ මාස පහක්්‍යන කුල්ලගන්නු මරසුව පහ මොනවෙේලාද නේතුවන්සී ජග එතවට මේ ඒකො කිව හ වෙ ගර නතම් ුතු මටක් හොඳ තමදා නන රල් යනී ඔන්න පන් ප කර එන්න තිුණේ දකුණු පැත්ත කර ට පස්සේ දහාවානි හැවිල්ලා ආශීරාසක වපුදක කොට ික හ ප ක ලා බැර හන හැ හො ග මොන කතාගේකත් මටේ කන හම් නැතු සේ කතා ගැකට පස්සේ දැක්න හම දැ දැමදර මහනනේ ඇර හිත රන්සර්ණයි හ. දුරනං ඉටියම් කතා කරනක ඇහිෙන් ඇතුව තිපේ දැන්මට අහෙනවා. තව මගේ ම මාව යාවරුවද පුටුවේ මේ ඇවිද ගන්නවත් බැරුව කකුලොව දිගරන බැරු ටිය අදදිපිරකු මර්මහත්වය ආශිරු අධිකරා හිට පස්ස එයායාවරුවද ිටුව තල්ු කරම් එයාම ඇවිත්තා. පෙරුවන් සරණයිද පිහිටයි මගේ ආදරණ ඥාතිීන්ට අද මේ වැඩසරහට අනුග්‍රහ කාශිරවාදල බාධීල තියෙන්නේ අනෝමා ලියනගේ මහත්මය විසින් රවිස්සරු එදිරිමාන ආදරණය පුතුගේ ජන්ම දිනය වෙනුවෙන් සුපතන්නටත් තම් ස්වාමය වෙන පු්පසිරි එදිරිමමා ඇතුළු පවුල සැමට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කිරීමටත් මා ඔබ ඇැතුළු දෙවස්ව ජාතින් සියලු දෙනාටම මිදුක් නීරෝගිමත් භාවිල බේග කියලා පාර්ථනා කරනට කියලා එතුම දන්නලා තියෙනවා ඔබතුම මේගේ සියලු ප්‍රාර්ථයන් ඒ ආකාරයම විෂ්ට සිද්ද වේවා අපි සියරු දෙනාතුරතිී නනාධ්‍යත්මික ශක්තිය අබතුමගේ ප්‍රාර්ථනය ෂ්්‍ර සිද්ද කිරීම සඳහා ඉවහල්වා කියලා ප්‍යාශිරාති කරනවා. අපේ සිත්වුවේ දවිනි වැඩසටහන නිමාවෙලා ප්‍රත්ථම පටිගත කිරීම මේ හ ැදැතිව සිිත්ව දනිතම නප්‍රියවෙලා තියනවා බොහෝ දෙනෙක් පොරකනවා තැඩි තදබදඇ යනවා අපි තෝරගන්නේ පන්සීයක් පමණක් නිසා මොකද ඉශාල පිරිසක් ගැනල්ලලා මහා ශාලාාව යොදා ගන්න තර අපිට වැයක් කරන්නට ඉදියක් නැති නිසා. මේ එන පිරිස අතර කොටසක් තමඟ රෝගසුව කරගන්ටයනවා තවත් කොටසක් සිත්වෙන් සැබයිීම සිත සූපච් කරගට ත ාල පත්ව න නවා දැනම බාගන්න ඉන් කොටස් දෙයක් කියනවා. මේ කොටස්ම එන්නේ අධ්‍යාත්මික සුවේ ලබන්න නැත්තං ආධ්‍යාත්මිකව දැනම ලබන්න දෙකම අධ්‍යාත්මිකයි. එතකොට යම් කොටසකට විශ්වය තියන විශ්වම යානය නත්තන් දීමේ ඥානය බලාපොරොත්ව ඇවිත් ඉන්නවා තවච කොටසක් විශව ශක්ති න නන් දදිවීම ක්ති බපොරත්තු යන්නවා. තකොට විශ ගැන කතා කරොත් දිවීමේ ස්වභාවවි ගැන විශ්යටමයි මේ සමස්ත විශ්යේ තියෙන මාවල කිව්වා ශක්තියලා බෙන්නේ ශක්ති වසය ඥානය වශයෙන් බලය වසිං කියල ක්‍රමතුනක් තියෙනවා මේ ක්‍රමතුනම එකතුර අපින විශ්‍ය ශක්තියගේ ඇත්තං සර්ර සම්පූර්ණ දිවීමේ ශක්තිය දවීමේ ස්ොභාවය කියර. එතවට මේ ස්වභාවේ එකකොට සක්කයනවා ශක්තිය ලබාගන්න අනිත යනවා දිවීමේ ඥානය ලබා ගන්න විශවශක්තිය විශ්ඥානය ලබාගන්න අනි කොට්ටාසය එතකොට මේ දෙකොල්න්ගේම අභිප්‍රයන් ඉටු කරන්නවා අපි සිත්වේද නමුත් අපේ අභි ප්‍රහවෙලා ති එන්නේ අංක එක දිවවමය ඥානය ප්‍රවිෂ්ට කිරීම විශ්වඥාණය එකට කියනවා යුනිවර්සල් knowledge මේ ලබන්න කොහෙන්ද මේ දැනුමක් නේ අ සුවේ කිරීම ැනහමදාමතා කරනික් මේ දනුම ගැඳන පොඩටතාා කරු මේ දැනුම සම්ප්‍රේෂණය වන ක්‍රම ගොඩක්තේනවා. කොහෙන්ද සම්ප්‍රේෂණය වෙන්නේ විශවයෙන් එම විශ්ය සම්ප්‍රේෂණයවාකිවම යම් තැනකඉඳලලා ඔබට සම්ප්‍රේෂණයක් වෙනවා කියර තමයි සලකන්දිී. මේ විශ්වයේ හැම තැනම ඒහා කාරීව මේ ශක්තිය ඥානය බලය ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ශක්තිය බලය ඥානයේ ඒකරාශි කරන්නගලලා නම්තැනකට ඒ හරියට වායු ගෝලය තුළ නොයෙක් වායුම් තියෙනවා. නො එක්කේ අපීතමත් ඔක්සිියන් ගැන ඔක්සිියන් විතරක් පෙරලා එකුතුර ගැනීමේ හැකැව තියෙන විශෂය යෙන. අවකාශයේ වාය ගෝලය තියෙන නැත්තම් වෙනත් වායුුවක් එකතුවර ගැනීමේ ක්‍රමතියෙනවා. ත විශ්ෂයකිව්හම ජලේ පස් ය යම් ද්‍රවී තුළ සාකතක කොහහි තිබත් විශ්‍යයමයි මොකද අපි දන්නවා. වතුර රජ්කරහම් ඔ බුරදුුදාාල වායුවක් පිට වෙනවා. එතකොට එකතු කරගන්න පුළුවන්. තර විශවේ තියන නොයෙක්වායු යකාර එකතු කරගන්න පුළුවන් ඒවාගේ මයි විශ්වේ තියන ශක්තියනු තේකරශි කරන්න පුළුවන්. ඒක විශ්ව මේ මනස සමඟ සම්බන්ධී වෙනවා අපි මනසින්. විශ්ව මනස අපි මනස එකක් තත් තර පත් වනාාම අි විශේ තින අසීමිත ශක්තිය අරි විදිම එක තැනකට එකුතු කරගන්න වවශ්‍යතාව තියෙනවන පුළුවන්. එක ක්‍රමක් තියනවා. ඒ වගේම විශ්වමය ඥානය. ශපුරාති යන ඥානය එක තැනකට ඒ්‍රරශි කරගන්න පුළුවන් ඒ දැඩී අවශ්‍යතාවේ සහ ඒ අධිෂ්ානය සහ අවශ්‍ය සුදුසුකන් සම්පූර්ණය ලතිය නවනම් විශ්වමය ඥානය එක තැනකට සම්පර්ණ වශයෙන්ෙනවා සල්ර් වශයෙන් සම්පූර්ණි ගැන සල්ව. සර්ව ඥානය සර්වඥ ඥානයේ සල්වග්ඥ තා ඥානය. එක තැනකට සම්පූර්ණයෙන් ඒරශී වෙලා සම්ප්‍රශණය වෙනවා කියලායිඉන කියන්නේ විශ්වයේ තිය ානම්ප්‍රේශණය වකි ල අපි මෙහෙම කියනවා එක වැරැද්දා. මොකද වැරැද්ද අපි වෙනත් විශ්්‍යය වෙනස්න තැනකින් තැනකට එන්න පුළුවන්. විශ්‍යත් අපි මන මෙමන්න පුළුවන්න බෑ විශ්වය අපි මද ඔබ දන්න අපි අපි මයි විශ්වය කියන සමස්තයයි. එතර අපි විශ්යේ ප්‍රකාශනයි. ස්වබා දහමේ සාමාජිකයයි ස්වබා දහමී ප්‍රකාශනයක් අපි එහෙම නං විශ්වයකය ලකිව හම මෙහෙම කරන්න වැරිද මෙන්න ඔබ දකින විශ්වය කර පුළුවන් ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ බඹයක් පමණ වූ මේ සිරුර තුළම ලෝකයත් එහි පැවැත් ඒවත් විශ්්‍යත් එහි පැවැත් පණුවමින් කෞත්‍ර පත්තන කෞද්ද වැඩ්ඩා වැඩ කාරය ඔබ දැන්නවා අපිමයි හැබැයි? විශ ල හිතාගෙනවා ශෂ ශක්ති ශ ඥාය විශ්ස බල වැන ැනක තියනව කියල හිතාගෙන ඉන්නතා කල් අපි අඳුරේ. අපි තමයි විශ්යේ. අපි තම ශෂය අසීමිත බලය. අසීමමිෂ ඥානය අසීමමිත ශක්තිය. ඔබුතුරසීමමිත ධනයක් තියෙනව බඩ පුළහන්ගේ ප්‍රෝජේන්ට ගන්න තවත්ත ඇයට උපකාර කරන්න දෙන්න. පුොළුවන්. අසීමමිත ඥානයයක් තියනවන පුළුවන් බදුරජාණන් වහන්සේ ඒවගේ මුනිවරු. ඒු වහන්සේ වගේ තමන් ගි ඥානය තමගේ දැනුම තමන්ගේ සංස්කෘතිය සම ඉගනගත්ත පාර ඔස්සේ කියලදුන්නා. තමන් දැනුවත්වෙච්ච ඒ ධර්ම මාර්ගය ඔස්සේ කියර දුන්නවා. ඒක රශිකරගත බෙදවා. තමාතුරු තියර නිසා. එතකට තමාතු ලින්වුවීමක උත්පාධනය පෙන්නේ. සමහරයකින විශ්්‍යයේ හන්ඬඩඇසුන විශ අනාවකේ ආව විශ්යෙන් පණුවීඩයක්කාව නොෙක් දෙවල්ගිෙනවා. දැ මට කියන්නක විශ්ෂයෙන් එඇඩ පුලුවන්ද කියලා උබමණ විශෂය. එතුරට කොයි විශයෙන් දෙන්න මේ වෙනත් විශ්‍යය කියෙක් නෑනනි විශයන් දෙකක් තේවා එකක් භෞතික ශය අනික ආධ්‍යාත්මික විශෂය. එතකට කෙනෙකුට කියන්න පුලන් ආධ්‍යාත්මික විශෂෙන් මා කියන මේ බෞතික විශෂේරාවගේලා ඒකත් බොරුවෙනවා හේතුව ඔබ ආධ්‍යත්මක පුද්ලේ ආධ්‍යාත්මික විශෂය කියන ොබොමයි එන ඒ එකත් හරියන්නේ නෑ. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් දෙවියන්ගේ පනිටයවා. තාල්වා මටහුුණා නොයිකෝ බාල ඇති. ජක්කු ප්‍රේතිය භූතිය පිසාචයෝ කුම්බාන්්ඩය වගේය පණිඩි කිව්වා කිය නො එකයි කියරවා. මීගය ඇල්ල පනිිඩ කිවවා කනටම කරලා කිව්වා ඇවුුණ හීනෙකිව් ඔගගේ දෙව කියරවා. හිීන කියන ක අපි ගොඩ පැත්තික ින්තිීම මගේෙක යම් ස්ථාවර භාවයක් නැති නිසා එතුර සහරයගෙන මටම පණිඩ ැවුුණා. සමහරි වැත්තයි. ඒ අයි කියනවා දස මදයක් වෙනවා කියල මට කවරුහ කිව්වා මන්ගේ විසාධ කරන මං ධදාහම ෂ් දවතවන් හන්සේ අවල්දවියෝ මේ පනිඩය කිව කියලා මටි ශ්‍යවාසය කද වෙන කෙනෙකුට දිවි ාන න. ශද්ධි වෙනෝ පනිඩයවද ඇවිල්ල තියනවා කියලා තමයි කියන්නේ ඇවිල්ල තියෙනවාද ඔහු තුලින්ම ක්‍රියාත්මක වෙලා තියනොද දැනටග ඇවිලතියවා කියලන හරි මේ ඔබ නිවැරිදි කර ගතයුතුයි. එතකොට පරහන්න පුළුවන්. දෙවියන්ගේ පණට මගලඟට එන්න ම දෙවුතු කියලා අමතක කරන්න එපා ඔබ හංගාගත්ත ඇත්තැමිට ඔබ නොදන්න ඔබ ඕෆ කරගෙනඉන්න දිවීමේ ස්වභාවයක් ඔබ සතුවයි රේඩිව එක ඔබ ඕෆ් කරලා තියල ඉන්නවා රේඩ එකට එන ගුවන්ඩ විදිලි තරග ඔබ මේක ඕෆ් කරලා කියලා එන්න ඇතුවයි නොදයන් එනවා ඔබට ඇහෙන්ට සැලැස්සන්නේ නෑ ඔබෙහි ඕෆ් කරලා තියෙනවා යන්ත්‍රයේ ස්පිකර ඔබ ඇහනෙන ක කියෑල් ඔෝ් කල තියෙන. ගුවන් දිරි තරංග ඒ ඇතුළේ එනවා වෙනද වගේම ක්‍රියත්මක වෙනවා විදුලි ඔෆ් කර තිය නිසා ඒ විද්‍යුත්තුඋප කරණ තියත්ප කෙනන්නේෙ නෑ හැබැයි පැමිණීමේ යඩුවක් නත රූපවාහිනියත් එසේ මේ විදිහටම ඔබ කරා විශ්වයෙන් එනවා යයි කියන විශතුර තියෙන ඔබේ මනසර පැමුණනා යයි කියන නැත ඔබේ කරට ඇහුුණ අය කියන පණවිඩ ආවත් ඔබ ඕෆිලයින් වන ඔබ තුළින්ඒ ප්‍රකාශයට පත්වෙන්නේ නෑ ඇයි ඔබේ හරද මනසහවත් විශ්වයට අද ස්පීකරක වලා. විශ්්‍යයෙන් අසීමමිත ශක්තිය ඔබට එනවා. එතකොට එය ඔබට දැනෙන්නේ නෑ ඔබ විශ්වයට සංවේදී නැති නිසා. එතකොට එක දැනුනොත් මට මේ වගේ ශක්තියක් ලැබිලා තියෙනවා කියලා එතකොට ඒ ශක්තිය භෞතික තලේ ඔේ ෞතික ඉන්ද්‍රියන් ොස්සේ ට දැනවා සහලවට දයක්කරන්න පුළුව. ම අතඋසල ආශිරාත කරනකට බොහෝ දෙන කියන දෙයක් තමයි මේ අධ දෙකට යමක් දැනුනාය කියෙන එක. ඒ කියන සංවේදීව දැනුණා. මොලේටේ සංඥාව යනවා මෙහෙම පොඩි විුදුරු කිටීමක් වගේ දෙයක් උනාය කෙර. එතකොට මම ඔබ ළඟ හිටියද නැත. එහ ඔබ ළඟ තියනෙනදයක් තමයි ඔට ආකර්ශණය වුණේ මම ඒ ආකර්ශයණය වන්න අධිමානසික බය ෝොත් අධිෂ්ඨාන කිරීමේ යව්වා. සූදානම්ලා හිටිය මේ ආකර්ශණය කරගන්න දෙවෙනි වැදගත්මදේ ආකර්ෂණය වුණා. දෙපැත්තම සූදාානම්න්න ඒතුළින් ඕනෑම දෙයක් සිද්ධන පුළුවන්. එතකොට දිව්‍යත්තය තුළින් පනිිවිේ ගැෙන තමයි මාමලද කතාකරන්න විශ්වේෂ භාවයගන. බොහෝ දෙෙන අහනෝ. කොහොම දපිය අහන්න කියලා. කොහොම දවිට ඇහිෙන්න කිය. විශ්වේ ක්‍රියාකාරයේ වන දිව්‍යම ජීවීන් ඉන්නවා. උසස් ස්තලවල ක්‍රියාත්මක වන දිවිය මේ ස්වභාවේ ගත් දිවිය මේ ජීවිී කොට්ටාසි ඉන්න උසස්සය මනුස්සිං උසස්සය මනුස්්‍යය ඕනවෙේ මනුසයෙන්ටත් උසස්සයඒහ ඇයට කියන අපි දේවත්වයට ආ තැනැත්තා දිවවිය තත්ත්වයට ආ තැනැත්තා. දේවත්වයට ත් තැනත්තා දේවතා. ඉතුර දවතාගොල්ලු ඉන්න. ඉතුරපිිය දෙවුරු කියල කියන්නේ දේවතාවරුන්ට දෙවි කියල කියන්නේ ස්වභාවයක් විතරයි. විශ්්‍ය එක්තර අ ස්වභාවයක්තමයි දෙවි කියන්නේ. දේවා කියන්නේ. දෙවි කියන ග්‍රීක මුල් වචනයකින් කැඩ්ලැවිල තියෙන දේවා කියන වචන ඒ වචන තේරුම දීප්තිමත් ස්වභාවේ හෙවත් බයික්්නස් කිය ලි කියන්නේ අන්නඒ විහිදු වන තැනත්තායි දීප්තිමත් ස්වභාව විහිදුුවන්නා අය. බැබලෙන්න්න අය. බැබලෙන දේ බැබලන දේ දෙවියය. මේ හැඳින්නේීම නිසා ඇතින්න ඇත්තෝ ඒ කාලෙ ග්‍රී. ලාත්වල ඒවගේ හිටු පය තාර්කා විද්‍යාව ප්‍රගුණ කරනකොට ඇහත තියන දිලිසන දේවල් ්‍රාත්‍රයේ දිලිසන දේවල් දෙවිවරුවයේ සැලකුවා. ඇයි බැබලෙන්නා දෙවියයේ. අදත් සෙනසුරු දෙවාය. සිකුරු දේවතා විය සිුරු ගම සෞමි නිසා ය කාන්තාවක්විදියට දේවතා විය වුණයි බැබලෙන්නා දෙවායි නිසා. ඒ ග්‍රහයන් රාත්‍රී කාලය බැබල නිසා දෙවිවරු කියලා. හඳුරන්නට පටන් ගත්තා බැබලෙන්නා දෙවා නිසාය. අද සමාජයේ බැබැලෙන කෙනා දෙවියා ධර්මාන කූලු ඇඳීම බුදුරජාණන් වහන්සේගේ උපදෙස්සනුව ඒයට කිය සම්මූති දේව කියලා දෙවුර කොට්ටාස ොඩක්කින්වා සම්මූති දේව කියන්නේ සමාජයේ බැබලෙන කෙනා දෙවි කෙනෙක්සේ හැසිරෙන දෙවි කෙනෙක්සේ ක්‍රියාත්ම කොනෙනාට කියවා හැත්තරම සමාජයේ බුදුන් වහසුව කියෙනවා ඒ අඒ හඳුරන වචනය දෙවි කෙනෙක් කියලා හෙවත් සම්මුති දෙවි කෙනෙක් සම්මුතය කර ගන්නවා කට්ියකු තුලා සම්මුෘතියකට එලබෙනවා මෙහ දෙවි කෙනෙක්ක ොරොටප් දෙකෙනක් නැතම් පොලි ඇතිවිච දෙවිකෙනෙක් කෙවෝ මෙ හා දෙවක්ක කියන සම්මතය ඇතිකරගත්ත නම ඒ සම්මුති දේවා බවට පත්වෙනවා. එතුකර මේ කෙසේ ද පණුවිඩනකිලපි ක්‍රියාත්ම කලා බරමු බලය ලැබෙන හැටියපු දන්නවා අද මාතෘකාව ඥානය ලැබෙන ැට ැනුමක්නෙන්නේ පනීඩියක් ඉීතර එතුර මේ සම්ප්‍රේශණයවෙන්නේ කෙේද කියලා. අපි හිතම ඒ දේවතලයේ තියෙන යම් දෙවි කෙනකුට ඔබට පනිිවිඩියක් යවන්න අශ්‍යයි. ඔබටත් අවශ්‍යතාව තියන ඔබ අහන භිෂට දවන් වහසේ අපිම කතරගම දිවිරාජෝතු වන් වන්සේ නැත්තම් විශ්නු දවිරාජෝත්තු වන් වන්සේ නැත්තන් ශ්‍රීම හා බද්‍රකාාලිමෑණයන් වහන්සේ ඒගේ කෙනෙගෙන් යම් පනිිවිඩයක්ක් ඔබල තියෙන ගැටලූක පිතුර යම් දෙයක් ගැන දිව්‍යමය විසිඳීමක් අවශ්‍යයි, දිව්‍යමේ දැනුමක් අවශ්‍යයි ආධ්‍යත්මික ලෝක ෙන නැ මොකර ගටලුවගෙන. ඔබට දැනුවත්වීමක් අවශ්‍යයි උන්වහන්සේලාගේ තුළින් උන්වහන්සේලාගේ හඬින්ම්ම එකම ආසාාව. දැන් බොහ දෙෙන හනවා කොහොමද දෙවියන්ගේ හඬහන්න කර. බහල ඇති දෙවියන්ගේ හඬ ඇසෙන්නේ නිහඬතාවේ තුළ දීය කෙර එක. ඇයි ඒ අපි දැ මෙතන සබ්ද කරමින් කතා කරනවා තවන එ වට පිටම න්තර සදධත්වයෙනවා. ඇති රථවාන සද්දත්යන මේ වගේ ඔබටත් ඇැති ඔබ මේ දුරකතනය නැත්තම් පරිගණක ඔස්සේ මගේ දේශනයට සවන් දෙනකොට ඔබට නොෙක් නොෙක් තව සද්දත් හැන ඇැති එතකොට විශාල සබ්ද ප්‍රමාණයක් ඔබ ළඟ ඔබ ක්‍රියාත්ම කෙනකොට කාර්යාලයේදී එහම නැත්තම් ඔබ වෙන වැඩ ඉදිලයින්න ඇද්දී අවධානයට පත්වෙලා ඉන් අතරයේ අල්පෙනිත්තක් වැටනු ඇවනති කියන්න අල් පිණිත්තක් වැටන එක බොට මයිකයක් කරල පටිගත කරන්න පුළුවන් පටිගත කරලා ඇම්පිෆර කිරම දල්ර්ටිකක් වර්ධනය කරලා බැවෝත් එල් පිල්ලක් උඩිනල් බිමට අතා නොගේ හඩ කොට හන වර්ධනය කරොත් ජාංගල හනෝ නමුත්ගේ සියුම් භාවෙන් නිසා බොටි කැහුණ නෑ අල් පිනිිත්තක් යන නිතාම සියුම් භාවයෙන් යුතු චූටි දෙයක් ඒ නිසා යොපේ හඩඇහුන් නැතේ චූටිම සියුම් දේකත් අපිටම කොහු කියෙන්ද? කෙස්ගාක් බිමට වැටනකොට විශාල හඩක් නිකුත් වෙනවා ඊට අදාළෝ. කෙස් ගහට සාපේක්ෂව හඬක් නැගෙනවා. සියුම් එතකොට ඒ හඩෝට හෙන්න නෑ සියුම් නිසා. සියුම් කියන්නේ ඇයි. සියුම් කියන්නේ එහි කම්පන සංක්‍යාතයේ සියුම්. කෙස්ගා වැටනකොට ඇතින කම්පන සංඛ්‍යාතයේ ඉත්තාම සියුම්. ඔබි කණටගෝචර වෙන්න නෑ ඇහැ නැගැන්නන්නේ එකයි. එතකොට ඒ වගේ බෞතිකතලේ තියෙන කුඩා දෙයකුත් සියම් නිසාත් ඉතාම තිවුුණු කම්පන සංකඛ්‍යාතයක් පරිභෝග කරන්න නිසාත් ඔබට හෙන් එ නෑ. එසේ නම් දැන් ඔට තේරෙන වැති දෙවියන්ගේ හඬ ඇසෙන්න්නට ඔබ මොන්නත් තරන් නිහන වෙන්නවන කියර. ඔබ හල්පිනිතක් වැටෙන හඩ හඬ ඔන්න ඔබට මුළු සමත්ත පරික්ෂරයම නිහණ කරන්නේ නවා. ඉත්තාම නිහට කරන්නේ නවා. ඊළඟට. ඔබේ අවධානය කනේ අවධානය ඉත්තාම ඉහෙලින් මේ සිද්ධිය කරේ යොමු කරන්න වෙනවා. හැකිතාක් සමීප වෙන්න වෙනවා. මේ මාකීපු කරුණුතුන ගැන බොඳර බලන්න. ඉත්තාම නිහන්ඩ වෙන්න ඕන. ඊළඟට ඔබ අවධානය ඉත්තාම හොඳින් දෙන්න ඕන සමහිප වෙන්න ඕන කරුණු තුනයි. මෙන්න මේ කරුණුතුනම ඔබේ අල් පිනිිත්තට කොහු කෙන්න්දර කෙස් කෙන්දර වඩා. සියුම් වූ ජීවාත්මර නගන අරිටත් වඩා සියුම් වූනා දෙයන්න හඬ ඔබට යොදා ගණඩවෙනිෙත් මේ ක්‍රමතුුමයි. දිව මේ හන්ඩ අහන්ට ඔන්න නිහඬ වෙන්න. හැබැයි මෙහම දැත්තියෙනවා. ඔ බහල ඇති අභ්‍යන්තර නිහට භාවය කියල එක. මෙය චිත්තමය ක්‍රියාවක් ඔස්සේ පණවිඩයක් ලැබීමක් නිසා ඔබ පරිසරය නිහට කරනවා වගේම ඊටත් වඩා හෝදීන් අභ්‍යන්තරය ඔබේ සිත නිහන කර ගත යුතුයි. සිත නිහඩේ නැත්තන් ඔබට මික හෙන්නේනෑ. සිතර අවදධනයාවය නත්තම් පණිවිඩෝට ග්‍රණය කරගන්න බෑ දන්නේ නෑ. ඔ ඔබ සිත දිවියත්වයට කිට්ටුකරොත් පහසුවෙන් අහනපුළුවන්. කලින්ක උප කරුණුත්තු නොමයි. මේ කරුණුතු ඔ සහිපත් කරගෙන කටයුතු ක යුතුයි. දවෙ පිවිට පිනීම. දෙව අත්වය සිටින කෙන දෙව අනැත්තන් දේවතා කියෙනා ඔබත් එකක යම අදහස කූමාරුගරගන්නට ඔබට පණිවිඩ කියන්ට වශසු හම කරන දේ තමයි. ඒ පණිවිඩේ චිත්ත මේ සවභාාවයකට චිත්ත මේ උසස් ජීවිීන් නිසා ඒ අය චිත්තම තරංග සවභාවයකර පත් කරනවා පත් කරලා විශ්්‍යයට නිකුත් කරනවා. වෙනකෙන කුටේ එක හම්බයන නැත්තේ අතිෂ්ටානයෙන් ඒකාග්‍ර කරනවා මගේ මේ පණිවිඩේ අන්නර පහල පිස්සු කර කෙලා ඉන්න සිරිසේනට ඇසේවා.හෙමල් නෑ. පිස්සු කර කෙලා ඉන්න රිසේනට අවබෝධයක් නෑ. අවධානයක් නෑ. දිවත්වයට සමීපත්වයක් නෑ. අරකරුණු එකක්ත් නැති නිසා එහෙමනවෙයි.මවෙලාවෙේ දැඩි මානසික නිහනතාවට පත්ව වී සිරින. මගේ මේ පණිවිඩේ බලපොරොත්වයෙන් සිරන. බලාපොරොත්තුවෙන් සිටින අවධානය යොමුකරගෙන මාස්ස සමග මනසි සම්බන්දලා සිටින මට සමී වෙලා ඉන්න ඥානවතීට මගේ පණවිඩේ. ම මේ උදාහරන ගත් න නත්ත ඥානතිලකැයි මගේ නම ඥානවති සේර්කිව්වා හැවුන්නෑමට නැනෑ. නිකන් නමක් ගත්තේ. ඥානවතිීල කලබරෙන් එපා යනුතිලට තහන්නත් තුළුව ගැත ැහිද ඉන්නත් පුලුව ගේම මේ ක්‍රමේ දිීනගන්න එතකොට විශ්ෂයට ඉලක්ක කරලා යාවන මේ පණිවිඩේ එහමැති පනිි තින සහරදේවාල් දිව ඇති විසින් විශ්වයටම නිකුත් කරන පොදවී පොද පණීඩයක් විදිට. කැමැතිගෙනකුට අරවිදියට ටවුන් කරගෙන ඒ පනිදිී ලබාගන්නත් පුළුවන් ඒක දෙකක් අප මේ ගැන කතා කරමු. දැඥානවතට පණවිඩේවෙලතින. කොමද චිත්තමය තරංග විදිහර නිකුත් කරනවා. චිත්තම මේ තරංගයේ සිත එක කල නිපුද කර නිසා ඥානවති ගාවට දැ ඇවිල්ල ඥානවතයගේ හරද මානසට මේ ඇවිල්ලා වැදිලා ද මොලටත් ිීලා දැන් චිත්තමේ තරන්ග ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේක එක්තරා විදික විද්‍යක් චුම්බක ශක්ති ප්‍රභහේදයක් ප්‍රභහේදයක් විද්‍යත් චුම්ක ශක්තිය නොවේ ඊට අදාලොව ක්‍රියාත්මක වන ප්‍රබේදයක් ඒ වැනිී වැනිී ඊට වඩ ගොඩාහක්ෂසිියුම් සුන් එක රංගගේක තියෙන ්‍රිකන්සික වඩ ඉතාම සුම් ඉතාම ඒම නැත්තම් විදත් සුම්බක තරංගොලින් ක්‍රියාත්මකන පෝර්න්් එක තියෙනවා පෝර්න්් එකට දෙවියන් නි සත් යහනවා ඇහන නෑ මේක භෞතික තරංග ඔබ දන්නවා බෞතික තලේ ඒ තරන්ගොලට බෞතික කම්පන සංඛ්‍යාතයක් තියවා ඔබේ දුරතනයටට ලැබෙන ෞතික තරග රූපානයට ලැබෙන බෞතික රං ගැන ඔබ දන්නවා ඇහි යම්පන සංක්‍යාතයක් තියෙනවා ක රඟගක මේ ආකාර්ශණය කරගෙන නැවත ප්‍රතිවිකාශණය කිරීමට පුළුවන් මොකද ඒ කම්බට සංක්‍යාතය අනුව කක්‍රියත්මකන පකරන තේරම් එතකොට දැ ඔබ කරා එන මේ ඥානති කරා එන මේ චිත්ත මේ තර විද්‍යාත්මක ක්‍රමයකින් පැහැදිරි කරට ඒත් තරහන්ගේ අධ්‍යාත්මික කියන ඉස්පිරිචුවල් වල්ඩට අදාළ වෙනම කම්පන සංඛ්‍යාතයක් සහිත දෙයක්. ෞතික තලයේ ක්‍රියාත්ම කන කම්පන සංඛ්‍යාතිය නොවේජ හොදර මතක තියාගන්න අද බුදුරජාණන් වහන්සේගේ ධර්මය විශ්වය සඳහන් වෙලා තියෙනවාය තියෙනවා. ඒ නැවත අපිට දියවුණුරපු ුදධ තුපකා නොලින් අහන්ට පුුවන් යනාගතයේ කියලා කතාවක් යනවා. මංකයේ නවා පුළුවන්න අහපල්ලාය කියර. පුලනහබල්ල. ඇයි. බුදුරජාන් වහන්සේගේ නැත්තාම් මුුණුවන් වහන්සේ ගේ සියලු ධර්මය කරුණු ඒ ඥානය. විශසව යාානයමයි විශ්‍යය තියනවා. හැබැයි භෞතික යන්ත්‍රයකට ක්‍රියාත්මක වෙන්න බැරි භෞතික යන්ත්‍රයේ ෆ්‍රීකන්සික වෙනස් මගේ විද්‍යක්යට කියවා ඔයාලගේ තියෙන්නේ පිසිකල් වල්ඩ් එක දාල ෆිසි්‍රේන්්‍රන් ආධ්‍යාත්මික බෞතික දෙක කලුවන් වෙන්න නෑ. යම් තරමකට දෙක දෙකින් ආලුවෝකයක් ලැබෙනවා දෙැ අපත් මේ නිර්චනය කරල කියන්නොට වචනෝොලි එක්චරහහි. දෙක දෙකක් උදාහරණට ගත්තොත් වයිලඉ එක වාදනය කරනකොට විද්‍යාඥයකුට මේ කිව්ත් එයා කියන්නේ මෙන්න අර අධන තියනන බෝහිකනය දෙකර කියන්නේ දුන්න මේක මෙම කම්බිය වැදුන හම කම්පනයක් ඇතිනවා කම්පනයවීම ඇති වෙලා හින් නා දෙයක් නිකුත් වෙනවා අය. මේ අහින්නේ ඒ නාදය කියලා කියවා. මේකම අපි අහ්ඩ සලාසනව සංගී තක්නියෙක්ට. එයා ඇවිල්ලකි එනවා මේ වාදනය කරේ සාසුවරයයි. මේ ඇහුනි සාසුවරය බාන්න දෙන්න දෙකක් දැක්කේ. එවැනි මේ ශේත්ත දෙකක්. නිර්වචනය වෙන්නේ දෙවිතියකටයි එක නිසා භෞතික උපකරණයකින් කිසිම දෞසක ආධ්‍යාත්මික හඬක් අහන්නට බෑ කිසිම දෙවි කෙනෙකුගේ හඬක් පණවිඩයක් පෝර්ණ එකකවොත් කිම දනකින් හණ් බැෑ. මේ ෞ්තික තලේ ක්‍රියත්ම කරන ෞතිකම්පන සංඛාත මත ක්‍රියාත්ම කනයක් ප්‍රථමයන් මේ දෙකේ වෙනසු බඳලා ගතයුතුයි එතකොට ආධ්‍යාත්මික කම්පන තරංගයක් ආධ්‍යාත්මික චිත්තමය තරංගයක් නැවත ක්‍රියාත්මක වෙන්නත් ආධ්‍යාත්මික තත්ත්යක මයි. ඔබේ හොලේට මේ තරංග ක්‍රියාත්ම කලා ගියොත් ඥානවති ටත් වෙන්නේ ටික මයි එය ආධ්‍යාත්මික තරංගයක් විදිරිතමායි එන්නේ. මේ තරන්ගේ හර්ද මනසට අපහොම එහි ගැබ්වෙලා තියන අදහස ඥානුවතිර දැරනවා. මේ මයි කිව්වෙේ ඊරඟට හර්ද මනස රිජුවම හදය විඤ්ඥානය රජුවම ඔබේ මනසත්තික සම්බන්ධයි. මොලයත් එක්ක සම්බන්ධයි තමයි මනස මොලයත් එක්කත් සම්බන්ධයි. මේදක සම්බන්ධයි. එතකොට ඒ සබන්ධ ස්නාාව ගැන වෛද දැව කතවෙනවා. ක මේ ඔස්සේ අන්නර හරදට ලැබිච්ච ආධ්‍යාත්මික චිත්ත තරංගයඔන්න දැන් කරනුවට වෙලා යනවා මොලේට ලැබෙන ස්නායෝසේ යන ඉලෙක්්‍රෝනක මට පත්වෙලා. මොකද ඔබ ආධ්‍යාත්මික පුද්ජලෙක් නම් විතරයි. ඔබේ මොලයත් ඊට ප්‍රතිචාර දක්වන්නට සූදානම් දැනුම සහ සූධානති වෙනවම් එඇතැටකයම් පස්සේ එතනදී. ඔබේ කණට සබ්දයක් ඇහුනාම සාමාන්‍ය වෙලාට කනේ කම්පෙරේ කම්පනි වඋනාන් පස්සේ තන ඇතිකරන්නේ තරන්ගයා. ඒ තරන්ගේ කර නිස්්නා යෝසේ මොලේ යම්තන ගීල උත්තේජනය කරලා මේ හඬ ඔට ඇහන්්ඩ සලස්සරෙනවා හඩ අඳදුර ගන්නට අවශ්‍ය දත්යන් සැබෙන දැ අපි වල්ලින්නේ එක හඩ වම හනවා බෙරයක් ඇහුත්තෙන මහැෙනවා සිතරය හන්ඩ වවෙමහැනවා හඬක් තමයි ආවේ නමුත් එහි අනන්න්‍යතාව ඇතිනවා යම් යම් වැටිගෙන කලස් කියර මේ. ගේ තිෙන වෙනස්ම්ම ටෝන් සොලද න කලවස් කියන වෙනස් ක්‍රම වෙනස් විවිධත්තේ. ඒ අවබෝධ කරගෙන ඒ අනුවම ඔබ දැනුවත් කරවා මේ කියන දේ කොමක්ද කියලා දැනුවත්තේවා ඒ හන්ඩ ඔබන්තුරගන්නවා. ඒවාගේම ඔබට ැ අර වචන වොලට දැන් පෙරලෙන්ට පටන්ගන්නවා විස්නායෝ ගිහිල දෙන සංඥාව දැන් කම්පනය වෙලා නැවත ඔබට හඩ බවට පත් කරනවා හරියට ගුව විදිලි තරංගයක් ගෝන් විදිි යන්ත්‍රයට ඇවිල්ල වැදිලා ඒ නැවත ඒ විද්‍යත් තරන්ගේ ස්පීකරයේදී ශබද්ද තරංග බවට පත්වෙලා අර හඬ මැහෙනවා අර කලස්ම තියන්න හමරදේ මහත්‍යයක් ගැන්න එහෙම වික්ටර් මහත්‍යයක් ගැන්න එහෙම වෙනසෙන්න්න හැ දනවා. ඒ විදිහටම මේ මොලේ අදාළ තැන් උද්ධීපනය කරලා උත්තේ ජනය කරලා නැවත. අර තරගයට අදාළ හඬ නෙකුච කරනවා. ට බට දැනෙනෙම කනට ඒ හඬාව වගේ කනටඇවුණගේ කනට ඇහනේ නෑ කනට ඇහෙන්නේ නෑ ඇහෙන්නේ හරද මනසටයි එකෙන්නේ ඇවිල ඒ අනු තමයි මොලේට ගිහි මොලේ අදාල ඔගේ කටයක්ක් එවනනා මුත්තේජන වෙන දිදීමමතන උත්තේජන ඇති කරලා ඔබේ කනේ සබ්්‍ය ඇහුුණාවගේම කියනවා. එතකොට ඕකටම කියනෝ කරන මුන්්ඩයක් තිේෙනවා කියලා කරණ කියන්නේ කනට මුන්්ඩේ කියන්න කෙරවලට කියනක් ගිසි කරවල කරණය කෙලවර කොතද කරන ස්නායේ කර සංකයට තෙපිටිං යන ස්නායවේ අවසානය මුන්්ඩේ කොතනද අ මොලේ උද්දීපනය කරන තැන. එතකට කරන්න මුන්්ඩ ශාස්ත්‍රය කියන්නේ අන්න ඒ කරණය කරණ ස්නායෝගකිහිල්ල චාචකරන මුොලේ අදාහළ තැනට තමයි කියන කරන මුන්්ඩේ කියර කනේ තැනක්වත් ශාස්ත්‍රයයක්න මේක කරන මුඩ ශාත්‍රයක බාවිතාාව වෙනවා. හැබැයි අර පැ ැ ර දු කම්පන යන හන්ඩ යනවා හොඳු දාානයකොට කියන්න ඔබ ස්පිකර ළඟ තියෙනවා න තියාගෙන ඒක වයර එකට බැට්ෂි කෙල්ලක් මෙහම පොඩ්ඩක් කරන්න අතුලන්න ො අයක ජරර ජරජර ජර ගාන හඩක් කෙනවා. ැ කගවර හපත මයික්‍ය අතියන් ජර ජර ජරර්ර කල කිවත් නෑ. විද්‍යත් තරන්ගේ ගිහින් අකම්පනයට අදාළව සද්‍යයක් නකුච් කර කුමක්ද සද්ධය මෙතන ඇති ලියනකො ඇතිචේ සද්්‍යයම නැවත ස්පිකරග ලිටදෑම. හඩ කටින් කිවේ නෑ හැබැයි ජරජර කියනහ එක කටින් කතා කරන්න පුළුවන් විදරු ජරජාරර ඒගේ මේ වචන විදිහට නැවත ඔබට ඇහෙනවා වගේ දැනනෝ. කනෙන මේ වචනටික ඇහනවා අතරින් නිකුත් කරපු වචනටික. කිව පනිඩේ ඥානති කරන්නේ ආකාරෙන්. ඒ විරම් විශ්ේ තියෙන යම පණ විඩාත් සිත දියුණු කරගත්ත කෙනකුට මනස දියුණු කරගත් කෙනෙකුට ආකර්ෂණය කරගන්න පුළුවන් කුම දියුණුවද. හිිස් කරගැනීම තුළින්. නිහඬතාවයට ලක්වීම තුළින් පලවිනිසුත්සුකම දැඩි අවධානයට පත්වනීමගින් ඒකාග්‍රවීම. කන්සන්ට්‍රේට් කියලා කියනවා. කන්සන්ට්‍රේෂන් ඒකාග්‍රතාවයට පත්වීම තුළින්. දෙවිනික ලෝස් සමීපවීම තුළින්. දිවඇත්වය සමඟ මිතුරු වෙනවා කියනවා. අවබෝධ කරගන්නවා කියනවා සමීප වෙනවා කියන. රුණුතුලින් දීවිවත්තයට ලඟා වෙනකොට පනිවිඩ එන්ට ලෙසි. දිව අත්යට ලඟවනවා කියන්නේ දිවියල ෝකට නොනේී. දිවඇත්වය සමඟ ඔබ හරද මනසිෙන් සමීපත්තයට පත්වීම. මේ කරුණරුතු නොබ සකස්කර ගත්තොත්තට විශ්යෙන් නොයෙක් පනීඩ දිව්‍යතලවලන දෙවරුන්ගේ නොෙක් පණිඩහන්න අමාරුවන්න නෑ විශේෂය මාදන්නාදේ දිවිතලේන උසස් ජීවින් නිතරම පහලින මනුෂයෙන්ට අනුකම්පා කරනවා. ඒ අටි කිය ලොකු පනිවිඩ යායගවතයෙන. විල සබඳද කල තියනඒ නිතරම මොනුසයෙන්ට පනීඩික නොට දකින්න පුලුවන් සබෑයි ඔට එක තෝරගන්න අමාරයි හොරු වැහි වැහැලතිනිසා. හැමතැන හරුුණ පොලේ ති ොරුට ඔක්මසිත් මැනිිගල් තයරන ඒ වගේ කෙනෙක් දෙන්නේ කරහාව ෝබට සමහල්ලවට අහඬ ලැබෙන්නේ ඒ යොදාගන්න අතමාට පුළුවන් මාධ්‍යයක් හැකික්මනි යොදාගන්නව පරික්ෂයෙන් බලබලන්නේ දැඩි උනන්දුවගේ යමන් පනට පහල් දල කටව දස් කල හිට. එඒයටඒ උනන්දු තියෙන බහුතරයක් පරාර්ථකාමී දෙවරුන්ට ඇයි ඒ එක පොඩ්ඩක් කියන්න දිවි තලොල න්න එහි හිල් ජනකතම යලගකම් බලාපරත්ව එඒයට දැනුම තියෙනවා හෙලඉන්න අය විඳන්න අපින දැුම නැත්ත දෙවියන්ගේ දෙවිසප ගැන අපි දන්න එක දේතමමා මනුසු ලෝකතම අඩ සපතියෙන්නේ දෙශේෂි පහකකුුණාන අන්න සැප එහෙම නැත්තා දිවිනසා ගත්ත හ මරාගෙන මැරුණවාන්න කොචලද හත්්‍යහත්්‍යවද කණ්‍යාව සාරන්ගේ ප්‍රශ්නය දිකවවන උන්න ගොචරද රොට්ටයක් හම්බේෙනවා දිව ආංගනාව කියර ඌව තමයි සැප කියල හිතන්නේ නැහැ ඒ තලේ තියෙන දේ දෙවිවරු දන්නවා ඊට ඉහෙලින් තියන තලවල තියෙන ස්වභාවසා අවසානය ලැබෙන්න වූ පරබ්‍රහ්ම ඇත්තං නිර්වාණය ස්වභාවය එකනිසා ඒකන ගොඩක් උුණන්ද වෙලා ක්‍රියාත්මකිෙන ියත්මග හොඳම කරම මයිඒ යොදාගෙන තියන පරාත්තය පරාර්ථගමනකට ඉක්මට ේරේ කරගන්න කිය ලළුවන්කට දන්න ඒ බුද්ධම ජීවීන් වහම පරාර්ථයට පත්වයෙනවා තමාන්ගේ සමනත්නට පහත්තින්න දේවි කොට්ාස ලටු පකාාරනවා උනන්දරවා ඒ සඳහා ඒ වගේ තමන්ට පහල්ින්ගෙන පොලෝ තලයි ඒයට පාගෙන ක්‍රියාත්මකෙනන්න බැෑ පොලෝ තලයි සමිවේ න පොලෝ තලඉන්න යම්මයි පුළුවන්ගේ ගොඩට දාගන්න පුළුවන් තරම් ඉහලට ගන්නඩ. නොන්දිවා පාර්ථකමීදීට ඒයනුවූ තමයි අපිිය සම්බධ කරගෙන දෙවකොට්ටාශ අපි සඳහන් කරන යමයම් දෙවියවර උනොන්දු වෙන්නේ දෙවියංගනාව අපි මෑනිියෝ අද දිවියංගනාව උනන්ද වෙෙන්න්න අපි මෑනිි කලලාමගේ මහා බද්‍රකාර මැනියන්ට උන්වහන්සේ ළංග ිශ දෙවූ ඒවගේම අද බොහෝ දෙනාට පිහිටිනවා කතරගම දෙවියෝ ඒවගේ දෙවර ොඩක් ඉන්නවා උන්වහන්සේලා පුළුවන්තරම් පාර්ථකාමී බ ප්‍රක්ටි කරන තමාගේ ඉහළ ගමනට. සහ මනුස්්‍යයෙන් දගරනවා සමහරය තුළි පනිට දෙනු. දීල ඒ විශල දවත් කරන දදිවීම මේ සවභාවය දව දිීවිය විද්‍යාවහයවත් විශ්ව විද්‍යාගන විශ් විද්‍යාල තිකවට විශ්ය කර මල දන්නන්නේන වන දවලගන්නන්නේ විශ්ෂව විද්‍යාවයිමේඇ ද දේකන විශ්වවිද්‍යාලය සැබෑ විෂව ද්‍යාලය බුදුරජාණන් වහන්සේගේ ධර්මයකොහර කතා වෙන ක විශ විද ද්‍යාල. ද දහම ාම වන ගැන ය තනක් යන ොගේ විශ්ව විද්‍යායක් මංගේ සු වහසේ හැලුරණනෑ විශ්වය ගැන කියලා දින සැබෑ ධර්මයක් තියෙන ඕන මතනක් විශ්ව විද්‍යාලයි. එකට විශ්වය තුළතියෙන දිවමේ සවභාවි ඉන්නය ඒ දැනුම පහලට සම්ප්‍රේෂණය කරනවා විශවය ඥානය සම්ප්‍රේශණය කරලා අනිත් ඇය පුළුවන් තරන් ඉහලට යමු කරගන්නවා පරාර්ථය සිද්ධ කරලා. පරාර්තකාමී වයි. දියන් වන්සේලා අපිට පිහිට වෙන්නේ. ඒ පරාර්ථ තුළින්ඒ බලාපොරොත්තු වන්නේ තමන් ගුසත්තත්තේ. අපි කියනවන පර අර්ථය තමයි හොඳම දේ දිීවිවත්තයට පත්ව මේ හොඳම ම පාර්ථයගේලි කියවනන ඒ කියනන්නේ තෝකම දීවතයට පත්තච්ික උසත් දීවිත්තයට පත්වන පරාර්ය තුිින් ඒ සඳහ තමයි ගොල්ල උලන්ු වෙන්නේ නිතරම අන්නර්ක පු කාරණාතුන තියන පහලින්න ජීවි ොයාගෙන පනිවිඩය කියන්න. සමාරය හිමි හිතාගෙන පනිහිට කිය නොත්ේ එහ මරින නෑ? හොදන්නආදේ තර්ක කරන්නට බැරිදේ හරියට මහරිදේ තමයි උඩින් දෙන්නේ නවීන විද්‍යාවෙක් වුණන හැපපුුණු දිරනවා. මොන ශිල්පේ එක් වනත් හැප්පුුණු දිනවා ොකද සැබැහස්ත්්‍යය තමයි විශ්‍යය තුර පවතින්න සද්ධම. සත්්‍යය ඒ අනුව ඔබට ගන්න පුළුවන් මේ පනට අවශ්‍යතාවය තියෙනවන මඔබට ක්‍රම කියලදුන්න. ඒ ක්‍රමේ තමයි ම කියන්නට පලවිනිින් අභ්‍යන්තර නිහනතයවත් සිත්ත නිහට කර ැත යුතු. විශ්ව සමාධිනමින් භාවනාව කියලා දෙන්නේ එහි බලන්න ඒ විශ්‍යව ගතුන පසේමමාාවට කිය විශ්ව නිහණටතාවය අද කියැෙන කියෙලයි. ඒ ීනු ඒ ගන්ටාර ඒ බෙරහඬවල් රාග දේශ මෝහ නැමති නිහට කරන්න ඉස්ට්‍රුමන්ට් නිහඬ කරනගොටපට අභ්‍යන්තයේ නිහනතාවේ හරි අපූරුවට සාානශීව ඇහෙට සැලස්සෙනවා. එතා ප්‍රීතිමත් මොහතක්. අපි ගුරුවරු එහෙම දන්න ඇති. පයග ස්කෝ රියගේ කියල වචන ඇැතිනන ඉස්කෝලරියව ගැයි විස්සාාල ගෝසාවක් ඉද ඉද ඉඳල ඉඳදලල යන්තන් වැැස්සක් හල පෑැගෝ වගේ නවා ලමයිටිකියම් ඉස්කෝලෙක්ඇරල දැම්මගේ හව හවස දැනන්න ස්කෝල හවස පන්තිනන් දේ කාලේ හෝ වගේ වැස්සකයි නොට සදන ොත්තනි සන්ඳ මෙන්න මේ වගේ හිතේ හිතින සිතුවිලි නැමිති වවැස්ස වහින වයින වයින ගෝසාකාරී සිතට දරදන්නු ලමයි විදිහයට කෑගෝ සංගහන රාගදේශ මෝහ ළමයි ටික කෑගහනවා මේ ටික නිහණ කරහම පාසැල ඇරිය වගේ. වවැස්ස පැවගෝ වගේ අපූරු නිහනතාව ක්ෂණසිල්ලක් ඇත්තෙනවා. මේ වගේ මයි ඔබේ මේ අප්‍යන්තර පාසල නිහණ කරගත්තාම හරි අපූරු සහන සීලී තත්ත්වයක් ඇතියෙනවා. මොකදදයි. ඒතමයි ඔබේ මානසික කම්පන සංඛ්‍යාතය ඉහලයෑ මේ සහනය. හ ාවවයට පත්වන කොටඒ ක්‍රමක් ක්‍රමීන් හිරජනවා. අ්‍යන්ත්‍ර නිහටතාවයට පත්වවෙෙන්න්න බාහිරවත් නිහටාව ඇතිකරගත්තාම තවත්තු දවක් නවා. සිතුවිලි නවත් අන්න සිතුවලි වලින් තමයි සිතේ නිහඬතාවේ බිදන්නේ. ඉසෙල්ලාම සිතුවිලි ආම කරන්න. සිතුවිලි එන ඔබේ මනසනැමිති පාසැලේ ඒ ළමයි ටිකටිගේෙ හිරදාගන්න ටිකට ක් ම ම ට කියන්න. පද ො හ න ගේ තුලි මකරගන්න හැකිනං විශ්ෂ සමාධියම දියුණු කරලා සිතු විලි නොපැමිණෙන මිනිිත්තු පා කරවාාගන්න. ඊලාන්ට සිතේ ඒකා ක්‍රකරගන්න ඔබේ අධහන ඔබට පණිවිඩය වශ්‍ය දෙවියන් කෙරෙ එක පුළුවන් ඔබට රූපය මවා ගැනීමෙන් සමරය යම්මයන් පුදු පූජා පවත්තල මිත්‍රශීලී භාවයක් බලාපොරොත්තියෙන් දේවල් කරනවා ගරුත්තයෙන් දේවල් කරනවා. මයාල්ලරත්වඩ නිතර දෙවේලේ ඔබ කුසල් කරල පින් අනමෝදන් කරනව න සම්බන්ධතාව ඇතියෙනවා. ඊලට අගතුන සමිපත්යයක් ඇතියවා. නිතර දර යයි ෝග දෙනවාගේ පින් දෙෙන්නේ එතකට බොහම ලෝස් රි ිත භාවව ඇතිතෙනවා ඇකට යත්තන්ට පනිිවිඩේ එවන්න ලේසි. ඔබට පනිඩේ ග්‍රහණය කරන්න ලේසි එය ඔබට හඩක් සේ හැන්නට ලේසි. මංහිත ම මූලිකරුටයක් කිවේ තවටි තව දවස සාචා කර. මෙ මේ ක්‍රමේද අනුවයි එකකොට දි්‍ය තලේ තියෙන දෙවියන්ගේ හඬසිෙන්නේ. හොඳයි අපි නැවතත් මෙවැනිින් වැඩසහනකින් දෙවුණු දැනුවක් ලබා ගනිමු එතෙක් මගේ ආදරණී යන වෙනද වගේම මාවට ඉමහස්සේ ආදරය කරනවා සියර්දනාටම තෙරුවන් සරණයිද දයිකර නමාබිසු මාදුර.